අද මම කියලා දෙන්න යන්නේ ඉතාම සුවිශේෂී කාරණාවක්. ඉතාම සුවිශේෂී පරිසරයක ඉඳලා පෞද්ගලිකව මට ඒ වගේම රටක් විදියට අපිට ප්‍රගමණය වීම සඳහා අතිශය සුවිශේෂී වැදගත් කාරණාවක් මතු කරමි. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යනවා ඕගොල්ලන්ගේ පරිසරයේ ඉන්න කෘමීන්ගේ ගහණය, කෘමීන්ගේ විවිධත්වය සහ ඒ කෘමීන් පැතිරලා ඉන්න ආකාරය ගැන විශ්ලේෂණයක් කිරීම සඳහා විශේෂයෙන්ම කෘමි විද්‍යාඥයන් විසින් භාවිතා කරන ඉතාම සරල උපක්‍රමයක් හඳුනා දීම සඳහා. මේ උපක්‍රමය මම හඳුනා දෙන්න උත්සාහ කරන්නේ මොකටද? මේ අපේ පරිසරයේ ගැන, මේ පරිසරයේ ඉන්න කෘමීන් ගැන තියෙන මේ දැනුම සහ ඒ පිළිබඳ තියෙන විචාරය අතිශය අඩුයි. මිනිස්සු ඒ ගැන හිතන්නේම නැති තරම්. විශේෂයෙන්ම අපේ පාසල් ශිෂ්‍යයෝ ඒ වගේම මේ ඉගැන්වීමට මේ ගැන උදන් යම්කිසි වශයෙන් හෝ මේ විවිධ දේවල් ගැන හොයන්න උනන්දු වෙන අය අතරපව මේ කෘමීන් ගැන තියෙන උනන්දුව ගොඩක් අඩුයි. ඉතින් ඒ සඳහා ඉතාම සරල පහසු උපක්‍රමයක්, විශේෂයෙන්ම කෘමි විද්‍යාඥයන් භාවිතා කරන උපක්‍රමයක් පැහැදිලි කරලා දෙන්න තමයි මම අද උත්සාහ කරන්නේ. ඉතින් මේක මම හිතනවා අතිශය වැදගත්, විශේෂයෙන්ම මේ අපේ මේ ස්වභාවයේ ධර්මයේ ඉන්න ප්‍රධාන ජීවී කාණ්ඩ ගැන තියෙන තොරතුරු සහ ඒගොල්ලා ගැන තියෙන දැනුම මේ සමාජයට බද්ධ කර ගැනීමේ හැකියාව තුළින් මට හිතෙනවා විශේෂයෙන්ම මේ රටක් විදියට ප්‍රගමණය වීම සඳහා අවශ්‍ය කරන මූලික සාධක මතුවෙලා එනවා කියලා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම අවුරුදු 10කට වඩා වැඩි කාලයක් වෘත්තීය විද්‍යාඥයෙක් විදියට වැඩ කරපු කෙනෙක්. මම දැන් වෙනත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කරනවා. ඉතින් මට අවශ්‍ය කාරණාවක් තමයි මේ විද්‍යාත්මක දැනුම, ගණිතය, විද්‍යාව, ඊට පස්සේ දර්ශන වේදය, මේ වගේ සංකල්ප සමාජගත කිරීම මට පුළුවන් ආකාරය. මොකද මම හිතනවා මේ සමාජයේ මේ සංකල්ප සමාජගත කිරීමෙන් විතරයි අපිට රටක් විදියට ප්‍රගමණය වෙන්න පුළුවන් කියලා. අද මේ වීඩියෝ එක මම කරන්නේ මගේ ජීවිතේ මම ගොඩාක් ආස කරපු, විශේෂයෙන්ම මං කුඩා කාලේ ගොඩාක් ආස කරපු තැන. මේ තියෙන්නේ මගේ තාත්තගේ ගම දැරණියගල. ඉතින් මම ඉස්සර ගමේ එනවා කියලා එන්නේ මෙතෙන්ට. මම ඇත්තටම නාණ්ඩ එන තැන තමයි මේ තැන. දැන් ඔයගොල්ලන්ට පේනවද මේක ලස්සන දියපාරක්? මේක ඇත්තටම මේ කැලණිගගේ පුංචි අතුශාඛාවක්. මේ තමයි අපි නාණ්ඩ එන තැන. හරි, දැන් මට තාම මතකයි මෙන්න මේ පුංචි ගල් පුවරුවේ ඉඳලා මම මේ මෙතන තියෙන වතුරට පැනපු හැටි. මේ තියෙන්නේ මම මේ ටිකක් ලොකු වෙනකොට මෙන්න මේ ගහේ ඉඳලා උඩට නැගලා මේ පල්ලෙහාට වතුරට වැටුපු පැනපු හැටි මට තාම මතකයි. හැබැයි උගලන්ට පේනවාද ඒ සෙල්ලම් දැන් අපේ ළමයට කරන්න බෑ. මේ වතුර ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ වගේම මේ ටිකක් මේ පැත්තට එන්න උගලන්ට පේනවාද මේක සම්පූර්ණම ගොඩ වෙලා වතුර ප්‍රමාණය අඩු වෙලා. ඒ වගේම ඉස්සරහට මේ ඉස්සර මට තාම මතකයි මෙන්න මේ වගේ තැන්වල මම පුංචි මාළු වර්ග, ගොඩාක් විසිතුරු මාළු වර්ග. අතනම බම් පස්සේ තමයි දන්නේ ලංකාවට ආවේනික සමහර මාළු වර්ග මම මේ වගේ තැන්වල ඉඳලා ඇල්ලුවා. නමුත් දැන් ඒවා ගොඩාක් වෙනස් වෙනවා. දැන් අවුරුදු 20කට විතර පස්සේ මේ දින මේ ආපදල මේ ඇත්තම මේ වගේ තැනක ඉඳලා මම තාම මතකයි අර පුංචි දැලක් පාවිච්චි කරලා විවිධ මාළු වර්ග ඇල්ලුවා. ගොඩාක් මේ අපේ පරිසරය වෙනස් වෙලා, ඒ වගේම පරිසරයට ගොඩාක් දූෂිත ද්‍රව්‍යයන් එකතු වෙලා. ඉතින් මේ වගේ ඔයගලන්ට පේනවනේ මේ වගේ බෝතල්, මේ ගොඩාක් මේ වගේ ප්ලාස්ටික් කෝප්ප හැම තැනම දකින්න පුළුවන්. කවදාවත් මෙන්න මේ වගේ පරිසර පද්ධතිවලට මේ සිද්ධ වෙන හානිය, මේ සිද්ධ වෙන වෙනස්කම් ගැන කිසිම මම දන්නා ලංකාවේ ඒ වගේ අධ්‍යයනයන් කෙරෙනවද කියලා. ඒක හරි පාඩුවක්. මේක මගේ ගමේ මගේ මතකයේ කොටසක්. මට ඒක දැනගන්න ඕනේ. ඇයි මේ වගේ පරිසර පද්ධතිද කාලෙන් කාලට මේ වගේ දේවල් උනේ? මොකක්ද මේ සිද්ධ වෙන්නේ, මේ වෙනස මොකක්ද සිද්ධ වෙලා තියෙන වෙනස, සහයේ වෙනස ඇති වෙන්න මොකක්ද හේතුණු කරුණු කියලා පෞද්ගලිකව මට දැනගන්න උවමනාවක් තියෙනවා. මට විතරක් නෙමෙයි අපි රටක් විදියට අපිට ගොඩාක් මේ වගේ පරිසර පද්ධතිත් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඒ පරිසර පද්ධතියින් එක්ක අපිට ඒ පරිසර පද්ධතියින් වලට සිද්ධ වෙලා තියෙන හානිය, ඒ වෙනස ඇත්තටම අපිට දැනගන්න කිසිම වෙනසක්
කිසිම ක්‍රමයක් අදට නැති වෙලා තියෙනවා. ඉතින් ඒක හරිම ලොකු අඩුපාඩුවක් අපිට රටක් විදිහට. මේ විවිධ කෘමි වර්ග ගැන අපේ තියෙන විශ්ලේෂණය ගොඩාක් වැදගත්. පරිසරය ගැන අපිට ලොකු මේ ගැඹුරකින් යුතුව අධ්‍යයනය කිරීම සඳහා. ඒකට හේතුව තමයි මේ කෘමීන් කියන අය මේ පරිසරයට ඉතාම තදින් සම්බන්ධයි. දැන් අපේ පරිසර පද්ධතිවල තියෙන විවිධ ආහාර දාම ගත්තොත් විශේෂයෙන්ම දෙවනි හෝ තුන්වෙනි පුරුක ලෙස ගොඩක් වෙලාවට කෘමියෙක් සම්බන්ධවම තමයි. ඉතින් මේ සම්බන්ධතාවය නිසා පරිසර පද්ධතිවලට ගොඩාක් තදින් මේ කෘමීන් බැඳිලා. මේක කොච්චර මේ තදින් බැඳිලා තියෙනවද කියලා කියනවා නම් දැන් සාමාන්‍ය දැන් හිතන්න මේ මිනිස්සයා. ඔගොල්ලෝ විශ්වාස කරනවද මේ මිනිස්සයා කියන ජීවියා මේ මොහොතේ මේ පෘථිවියෙන් අතුගෑවිලා ගියා කියලා? එම් වෙන්න එපා. හරි. නමුත් එහෙම අතුගෑවිලා ගියා කියලා හිතන්නකෝ. එහෙම අතුගෑවිලා ගියොත් ඔගොල්ලෝ හිතනවද මේ අනිත් මේ පරිසර පද්ධතියේ ජීවත් වෙන විවිධ ජීවීන් සඳහා යම්කිසි බලපෑමක් වෙයි කියලා? ඔගොල්ලෝ විශ්වාස කරනවද ඒ බලපෑමෙන් මේ ඉතාම අල්පයි. ඒ බලපෑම ඉතාම අල්පයි මේ කෘමියෙක් විශේෂයෙන්ම සියලු කෘමියා වුණෙත් නැහැ. මේ මීමැස්සා කියන කෘමියා අපේ පරිසරයෙන් අයින් වෙලා ගියත් ඔගොල්ලෝ දන්නවද ගොඩාක් වෙලාට මිනිස්යාගේ පැවැත්මට පවා එක තර්ජනයක් වෙන්න පුළුවන්. අන්න එච්චර දරුණු විදියට එච්චර සමීප විදියට මේ කෘමීන් කියන ජීවී කාණ්ඩය අපේ පරිසරයට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි අවාසනාවන්ත කාරණාව තමයි මේ කෘමීන් ගැන විශේෂයෙන්ම ලංකාව වගේ මේ ජෛව විවිධත්වය අතිශය වැඩි රටක ඉන්න කෘමීන් ගහණය ගොඩාක් වැඩි සහ කෘමීන්ගේ විවිධත්වයත් ගොඩාක් වැඩි. මේ කෘමීන් ගැන මේ කෙරෙන පරීක්ෂණ සහ ඒගොල්ලන්ගේ විවිධත්වය ප්‍රදේශ වශයෙන් ඒ ගහණයේ වෙනස් වීම සහ ඉන්න කෘමීන් ගැන කෙරෙන පරීක්ෂණ හරිම අඩුයි. ඒක හරි ප්‍රශ්නයක්. මේ අපේ ඉන්න ශිෂ්‍යයන් මේ විවිධ කෘමීන් ගැන නොදන්නා තරම් ඒ භාවිතයන් ගැන අවුරුදු 20කට කලින් මේ ප්‍රදේශයේ හිටපු කෘමීන් කවුද ඒගොල්ලන්ගේ ගහණය මොකද්ද කවුරුත් දන්නේ නැහැ. මේ ප්‍රදේශයේ ඉන්න මේ දැරණියගල ප්‍රදේශයේ ඉන්න කෘමීන් මේ අද ඉන්නේ කවුද? ඒගොල්ලන්ගේ ගහණය මොකද්ද? මොන මොන කෘමීන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවද මේ පරිසර පද්ධතියෙන් කවුරුත් දන්නේ නැහැ. මේක හරි ප්‍රශ්නයක්. කවුරුත් මේව ගැන හොයන්නේ නැහැ. මේව ගැන හොයන්න අපිට තියෙන එකම ක්‍රමය තමයි අපේ සාමාන්‍ය ජනතාව මේ කරතව්‍ය මේ වගකීම අරගෙන මේ පරිසර පද්ධති ගැන සොයලා බැලීම. ඉතින් ඒ සඳහා තමයි මේ පුංචි දිරිමත් කිරීම අද උත්සාහ කරන්න යන්නේ. මොකද මෙලෙස මේ අපි මේ ඝනත්වයන් ගැන වෙනසක් මේ ඝනත්වයන් ගැන මේ සිද්ධ වෙන මේ පරිසර වෙනස්කම් ගැන යම්කිසි සංකල්පයක් හරි මේ අදහසක් හරි අපිට තිබුණොත් විතරයි මේ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට අපිට හැකියාවක් තියෙනවා. මේ වගේ පරිසර පද්ධතිවල කෘමීන්ගේ ගහණය පිළිබඳ යම්කිසි අදහසක් ගැනීම සඳහා කෘමි විද්‍යාඥ විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒගොල්ලෝ ගොඩාක්ම භාවිතා කරන ක්‍රමය තමයි අර නෙට් එකක් භාවිතා කරලා ඒ විදිහට කෘමීන්ව අල්ලා ගැනීම කරන ක්‍රමයද. ඔයගොල්ලෝ මේක නිතරම දැකලා ඇති. නමුත් මේකේ තියෙන මෙහි තියෙන ප්‍රධානම වාසිය තමයි යම්කිසි පරිසර පද්ධතියකට අදාළ වෙන යම්කිසි විශේෂිත සුවිශේෂී කෘමියන් මේකෙන් අල්ල ගැනීම පහසුයි. හැබැයි මේක ටිකක් ලේසි නෑ. මොකද ස්වභාව ධර්මයේ ඉන්න සාමාන්‍ය පරිසර පද්ධතිය පොඩ්ඩක් ඩිස්ටර්බ් කරලා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේක එක ක්‍රමයක්. දෙවනි ක්‍රමය සහ කෘමි විද්‍යාඥය බහුලව භාවිතා කරන තව ක්‍රමයක් තියෙනවා. මේ පුනීල ක්‍රමය කියලා, ෆනල් මෙතඩ් එක. මේ ෆනල් මෙතඩ් එකේ මොකද කරන්නේ? ෆනල් එකක් කියන්නේ පුනීලයක් භාවිතා කරලා ඒ පුනීලය හරහා විවිධ කෘමීන් එන්න සලස්වන. මේ කෘමීන්ව එක්රස් කර ගැනීම එක ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකත් තියෙනවා බහුල වශයෙන්. ඉතින් මෙහි සාමාන්‍ය මේ කෘමීන් එක්රස් කරගෙන ඒ සඳහා ඇනලිසිස් එකක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය කෙනෙක්ට සෙටප් කරගන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේක හොඳ ක්‍රමයක්, බහුල වශයෙන් භාවිතා කරන ක්‍රමයක්. නමුත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. තව එක ක්‍රමයක් තමයි මේ ෆ්ලයි ට්‍රැප්, කියන්නේ මේ ෆ්ලයිං ට්‍රැප් එක. සාමාන්‍ය මේ කෘමීන් ගමන් කරන්නේ මේ භූමියට සමාන්තරව යා තරමක් උසින්. ඉතින් මොකද කරන්නේ? අපිට පුළුවන් යම්කිසි බාධකයක් මේ කියන්නේ මේ විනවිද නොපෙනෙන බාධකයක් මේ පද්ධතියක් තුළ සවි කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ ගමන් කරන කෘමියා අර විනවිද පේන බාධකේ වැදිලා මොකද වෙන්නේ? එයා මේ පල්ලෙහාට වැටෙනවා. ඉතින් පල්ලෙහාට වැටුනාම මොකක් හරි මැලියම් මොකක් හරි එකක් ස්වභාවයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රොපිලීන් ග්ලයිකෝල් වගේ පල්ලෙහාට දාලා මේ කෘමියා අල්ල ගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කරනවා.
ඉතින් මේ හැම ක්‍රමවේදම හොඳයි. නමුත් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රමවේදවල. ගොඩාක් වෙලාවට මේ ක්‍රමවේද භාවිතා කරාම මේ කෘමියා ඉතින් විනාශයට පත් වෙනවා. ඉතින් ඒක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. පෞද්ගලිකව මම කැමති නැහැ. නමුත් අපිට මේ කෘමියාටත් හානියක් නොකර සාමාන්‍ය කෘමි ඝනත්වය ගැන හොඳ අදහසක් ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියනවා බ්ලැක් ලයිටින්. එහෙම නැත්නම් මේ ආලෝකයේ භාවිතා කරලා කෘමීන් මේ සාමාන්‍ය ආකර්ෂණය කර ගැනීම හැකියාව. මේ කෘමීන් ආකර්ෂණය කරගත්තාම ඒ විශේෂයෙන්ම ආලෝකයට සංවේදී කෘමීන් මේ ආකර්ෂණය කරගත්තාම අපිට හැකියාවක් තියෙනවා ඒ කෘමීන්ගේ මේ විවිධත්වයේ ඒගොල්ලන් ගැන කාරණා සොයා බලන්න. ඉතින් මේකෙදි කෘමියාව හානියටපත් වෙන එකක් කිරීමට අවශ්‍ය දැන් සමහර ඉතින් ඔය මේ කෘමි විද්‍යාඥයෝ ඒ කෘමියාව අල්ලගෙන ඒ කෘමියාව මරලා එයාව පරීක්ෂණ කරනවා. දැන් අපිට එහෙම කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මේ කෘමියාව ආකර්ෂණය කරගෙන ඒ කෘමියාගේ ගන්න තියෙන මොකක් හරි ෆොටෝ එකක් තියෙනවා නම් මොනවා හරි අරගෙන මේ කෘමියාව නැවත පරිසරයට නිදහස් කරලා දාන්න. සාමාන්‍ය මේ කෘමීන් ගොඩාක් මේ ආලෝකයට ඉතාම සංවේදී. මොකද ඒගොල්ලෝ මේ විශේෂයෙන්ම මේ රාත්‍රී කාලයේ ඇක්ටිව් වෙන කෘමීන් වර්ග. අපිට මේ ක්‍රමයෙන් බහුල වශයෙන් ආකර්ෂණය කරන්න පුළුවන් සාමාන්‍ය මේ ආලෝකයේ මේ කෘමීන් භාවිතා කරනවා කියලා කියනවා. ඒගොල්ලන්ගේ ගමන් මාර්ගයේ හසුරා ගන්න විශේෂයෙන්ම මේ ඇතර මත දෙකක් තියෙනවා. පළවෙනියට මේ හඳ කියන්නේ සාමාන්‍යයෙන් ආලෝක ප්‍රභවයක්නේ රාත්‍රී කාලේ. මේ හඳේ ස්ථානය මේ හොයාගෙන මේ හඳේ ස්ථානය මත කෘමීන් නැවිගේට් කරනවා. ඒක යම්කිසි ලක්ෂයක් විදිහට මේ අපේ අවකාශයේ යම්කිසි නිශ්චිත ලක්ෂයක් විදිහට අඳුරගෙන ඒගොල්ලෝ නැවිගේට් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක අංක එක. ඒක නිසා මේ ආලෝකයේ මාර්ගින් යම්කිසි ආකර්ෂණ කිරීමක් මේ කෘමීන්ට ගන්න පුළුවන්. දෙවැනි එක තමයි සාමාන්‍ය යම්කිසි තැනක ආලෝකය තියෙනවා නම් එතන බාධකයක් නැහැ වගේනේ. ඒක නිසා කෘමීන් ගොඩාක් වෙලාවට ඒ ආලෝකයේ තියෙන ස්ථානයෙන් ගමන් කරන්න උත්සාහ කරනවා කියලා දෙවැනි මතයක් තියෙනවා. තාම හරියටම මේක විවිධ මතයන් තියෙනවා. නමුත් කෙසේ වුවත් විශේෂයෙන්ම මේ ආලෝකයේ වෙත කෘමීන් ඇදීම අපි ඇත්තටම දැකලා තියෙන දෙයක්. මේ අතුරනොත් විශේෂයෙන්ම අල්ට්‍රා වයලට් ලයිට් එහෙම නැත්නම් අපි කියන පාරජම්බුල කිරණවලට මේ කෘමීන් ආකර්ෂණය ගැනීමේ ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ උපක්‍රමය භාවිතා කරලා අපිට පුළුවන් ඇත්තටම මේ කෘමීන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉතාම සරල සෙටප් එකක් හදන්න. ඉතින් අපි බලමු ඒ සෙටප් එක කොහොමද හදන්නේ. මම මේක මුලින්ම ඔයගලන්ට කියලා දෙනවා. ඒ වගේම මම අද කියලා දෙනවා කොහොමද ඒ සෙටප් එක භාවිතා කරලා විවිධ කෘමීන් ආකර්ෂණය කරගෙන ඒගොල්ලන්ව ඇනලයිස් කරන්නේ. විශේෂයෙන්ම මේ Google එකෙන් අපිට ලබා දෙන මේ නොමිලේ ලබා දෙන පහසුකමක් භාවිතා කරලා කියන. දැන් මේ පෙන්නලා තියෙන්නේ ඒ සැකස්ම. මේක ඉතාම සරල දෙයක්. මුලින්ම ඕගලන්ට පේනවා මේකේ තියෙන සුදු පාට තිරය. මේ සුදු පාට තිරය ඕගලන්ට ඕනෑම ආකාරයකට සකුරා ගන්න පුළුවන්. ඒක ඒ වගේම මේකේ විශාලත්වය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන් මීට වඩා ටිකක් විශාලව ගන්න පුළුවන් නම් වඩාම පහසුයි. පළවෙනි කාරණාව තමයි ඒක, මේ සුදු පාට තිරය. දෙවෙනි කාරණාව තමයි යම්කිසි ආලෝක ප්‍රභවයක්. දැන් මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම UV ටෝච් එක. දැන් ඔයගලන්ට පේනවා මේ නිකුත් වෙන්නේ පාරජම්බුල කිරණ. මේ පාරජම්බුල කිරණ මම මොකද කරන්නේ, මේ අර සුදු පාට මේ රෙදි මේ මුහුණත මත මම පතිත වෙන්න සකස් කරලා තියෙනවා. දැන් මේක ටෝච් එකක් ඉඳ සාමාන්‍ය අපේ සාමාන්‍ය බැටරි වලින් ටික කාලයක් ගමන් කරන හින්දා මම මොකද කරලා තියෙන්නේ, මේකට මේ ටිකක් අපිට රීචාර්ජ් කරන්න පුළුවන් බැටරියක ටිකක් ඒකේ කැපැසිටි එක වැඩි බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. මේක යම්කිසි කාලයක් ලබලා දෙන්නේ ආලෝකය. දැන් ඕගොල්ලන් ගාව සමහරලාට මේ UV සෝස් එකක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවට ඔයගලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ටිකක් දම්පාට ආලෝකය, කියන්නේ දම්පාට LED ආලෝකය භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ඔප්ෂන් එක. දෙවෙනි සහ හොඳම ඔප්ෂන් එක තමයි ටිකක් මේ ඔයගොල්ලෝ දන්නවා CFL බල්බ්. මේ CFL බල්බ් වල තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙනවා යම්කිසි ප්‍රමාණයක් මේ පාරජම්බුල කිරණ එන. ඔයගලන්ට පුළුවන් ඒ CFL බල්බ් එකක් මෙන්න මේ වගේ තැනකින් මේ පල්ලෙහාට දාන්න තියන්න. දැන් සාමාන්‍යයෙන් CFL බල්බ් එකක් වගේ පාවිච්චි කරනවා නම් මේ වගේ පුංචි තිරයකට වඩා ටිකක් ඉතා විශාල ප්‍රමාණයේ තිරයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මූලික සෙටප් එක ගත්තාම. දැන් මේක අපි මැකැනිකලි
මේක සෙටප් කරගන්න දැන් මම මෙතනම පාවිච්චි කරන්නේ LBC කෝටු ටිකක් සෙට් කරලා තමයි ෆ්‍රේම් එක හදලා තියෙන්නේ. නමුත් මීට වඩා ඕගලන්ට මේක පුංචි පුළුවන් පුංචි රැහණක් ඇදලා හරි එහෙම නැත්නම් මේ වගේ ෆ්‍රේම් එකක් හදලා හරි නැත්නම් මීට වඩා සොෆිස්ටිකේටඩ් විදියට ඕගලන්ට මේක කරන්න පුළුවන්. ඒ වගේම මේක සෙටප් කරන දිශාවකෙත් පොඩි වැදගත්කමක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි මේ තියෙනවා මාර කියපු පරිසර පද්ධතිය. ඕගලන්ට පේනවා පිටිපස්සෙන් තියෙන සාමාන්‍ය වනාන්තර ප්‍රදේශය. දැන් මේ වනාන්තර ප්‍රදේශයේ ඉඳලා සුළඟ සහ ඒ සුළඟ මේ පැත්තට හමන්නේ. තේරෙනව නේද? ඒ සුළඟ හමනකොට ඒක තමයි ගොඩාක් වෙලාවට මේ සතුන් ඇදී එන්නේ. තේරෙනව නේද? අන්න ඒක ප්‍රයෝජනෙට අරගෙන ඒ සුළඟ එන දිශාවට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේක සකස් කරන්න ඕනේ සාමාන්‍ය මේ දැන් අද නම් ඇත්තටම මේ හෙට අනිද්දා දිනේ ඇත්තටම පුරපසලස්ස පොයේ දිනේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි මේ අහසේ ගත්තාම අහසේ චන්ද්‍රයා අපිට ටිකක් හොඳින් බලා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මේක සෙට් කරනවා නම් අපි අමාවක දිනයක් අපි තෝරගන්න පුළුවන්. ඒක අතිශය හොඳයි මේ කටයුත්තට. මොකද හඳ තියෙනකොට කෘමීන්ගේ හඳට ටිකක් ආකර්ෂණය වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් දැන් මේ වගේ සෙටප් එකක් සාමාන්‍ය UV ලයිට් එකක් එක්ක යනකොට අපිට අංකිස සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. දැන් මේ වගේ ස්ක්‍රීන් එකක් පොඩි හින්දා සාමාන්‍යයෙන් කෘමීන් කීප දෙනෙක් තමයි අපිට මේ ආකර්ෂණය කරන්න පුළුවන්. ලොකු වෙලාවට අපිට ඝනත්වය ගැන අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් විවිධ කෘමීන් වර්ග අපිට කීප දෙනෙක් අපිට මේකට ආකර්ෂණය කරලා බලන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික අපි මේ ගොඩක් වෙලාවට මතක තියාගන්න ඕනේ මේ සෙටප් එක පාවිච්චි කරනකොට. ඊළඟට අපි කතා කරන්න ඕනේ කොච්චර වෙලා මේක සෙටප් කරලා තියන්න ඕනේ. සාමාන්‍යයෙන් අඳුර වැටුණයින් පස්සේ සාමාන්‍යයෙන් හවස 7-8 වගේ කාලයක ඉඳලා මේ වගේ සුළං හමන දිශාවෙන් සුළඟ එන්න මේ විදිහට අපි මූණත සකස් කරලා සාමාන්‍යයෙන් රාත්‍රී 12 වගේ වෙනකම් මේක මේ සාමාන්‍යයෙන් තියන ඒ කාලයක් වගේ අපිට තියන්න පුළුවන් නම් ගොඩාක් රුමීන් මේ වගේ ප්‍රදේශයට ආකර්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් තාම ඇත්තටම අඳුර වැටිලා නැහැ. ඒ හින්දා මේ කෘමීන්ගේ ගමනාගමනය ටිකක් අඩුයි. නමුත් කාලයක් එක්ක අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් මේ වගේ ප්‍රදේශයකට මේ කෘමීන් ගමන් කරලා මේ තිරය මත වැටෙන හැටි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ තිරය මතින් එන ඒ කෘමීන්ව ඇනලයිස් කරලා ඒ ගැන ඒගොල්ලන් ගැන වැඩිදුර තොරතුරු හොයාගන්න. දැන් මේක සෙටප් කරලා ටික කාලයක් දැන් විනාඩි 10ක් විතර තමයි ඇත්තටම ගියේ. ඔයගලන්ට පේනවා හිමින් කෘමීන් මේකට ආකර්ෂණය වෙන්න ගන්නවා. දැන් මේ පොඩි කෘමීන් කීප දෙනෙක් ඇවිල්ලා ඒ මත සෙටප් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ කාලයත් එක්ක මේ කෘමීන් කොහොමද මේකට ආකර්ෂණය වෙන්නේ කියන කාරණාව. දැන් ඔයගලන්ට පැහැදිලිවම පේනවා කෘමීන් කීප දෙනෙක්ම මේකට ආකර්ෂණය වෙලා තියෙනවා කියන එක. දැන් මේක ඇත්තටම සෙටප් කළා දැන් විනාඩි පැයක් විතර තමයි ගියේ. විනාඩි 60ක් විතර ගියේ. ඔයගලන්ට පේනවා විවිධ කෘමි වර්ග මේකට ආකර්ෂණය වෙලා තියෙනවා කියලා. ඔන්න දැන් හරි සුවිශේෂී දෙයක් වෙලා. දැන් මේ බලන්න මම මේක සෙටප් කරලා පැය දෙකක් විතර දැන් මේ ටික වෙලාව මේ ගත වෙලා ගියේ. දැන් මේ මකුළු එක්ක ඇවිල්ලා මෙතන මකුළු දැලක් බැඳලා. දැන් බලන්න මේක තමයි පරිසරයේ තියෙන සුවිශේෂී තත්ත්වය. දැන් ඒ මකුළුවා දැනගත්ත මෙතෙන්ට එනවා සත්තු. එහෙනම් මෙතන තමයි හොඳම ස්ථානය මකුළු දැලක් ගහන්න ඕනේ කියලා බලන්න එයා ඒක නිර්මාණය කරා ඉතාම කුඩා කාලයකදී. ඉතින් මේක තමයි පාරිසරික සම්බන්ධ. දැන් අවාසනාවකට මේ අපේ කෘමීන් දෙතුන් දෙනෙක් දැන් මේකට අහු වෙලා තියෙනවා. නමුත් ඉතින් මොකද කරන්නේ ඒකට. ඉතින් මේක තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ වගේ මේ පාරිසරික ඉතාම වේගෙන් අපිට හිතාගන්න බැරි වේගයකින් මේ වගේ මේ රෙස්පොන්සස් ඒ කියන්නේ මේ පරිසර පද්ධතිවල මේ විවිධ ක්‍රියාදාම ගොඩනැගෙනවා එහි සිදුවෙන වෙනස්කම් අනුව. ඉතින් මේව තමයි අපිට අතිශය වැදගත් වෙන්නේ මේ අධ්‍යයනය කරන්න. දැන් මම පෙන්වන්න යන්නේ මේ අපේ තිරයට ආපු සත්තුන්ව අපි කොහොමද විශ්ලේෂණය කරන්නේ, ඒගොල්ලන්ව අඳුරගන්නේ සහ ඒගොල්ලෝ ගැන තොරතුරු හොයාගන්නේ කොහොමද කියලා. මේකට අපිට මුලින්ම කරන්න වෙන්නේ මේගොල්ලන්ගේ පින්තූරයක් ගන්න එක. දැන් මම අපිට දැන් මේ තිරයට දැන්ට පොඩ සතුන් එමින් පවතිනවා. දැන් අපි ගන්න මෙන්න මේ සතා. දැන් මෙයා හයට මෙහෙට යන්නේ. ඒකින්ද අපි මෙයාව හොඳ chance එකක් කරගෙන අපි මෙයාගේ පින්තූරයක් අරගෙන බලමු. දැන් මුලින්ම මම කරන්නේ සාමාන්‍ය හොඳ කැමරාවක් අරගෙන මම මේක zoom mode එකට ගන්නවා. zoom mode එකට අරගෙන මම මේ වගේ මෙයාව
මේක ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මම මේක දැන් මේක අපි රාත්‍රී කාලෙන්නේ අපි කරන්නේ ෆ්ලෑෂ් එක ඔන් කරලා මේකේ පින්තූරයක් මම මේ විදිහට කැප්චර් කරගන්න. එකක් නෙමෙයි කීපයක් ගන්න. දැන් ඕගලන්ට පේනවා මෙතන බක්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒකින්ද මම ට්‍රයි කරනවා මෙයාගෙම විතරක් පින්තූරයක් ගන්න. හරි. ඊළඟට මම මොකද්ද කරන්නේ? මගේ තියෙන ඇප් එකක් Google Lens කියලා. ඒකට මම link එකකුත් දාලා තියන්නම්. මම මේ Google Lens එකට යනවා. Google Lens එකට ගිහිල්ලා මට පුළුවන් ඇත්තටම අර මගේ අර කලින් මම identify කරපු එක්කෙනාව මේ විදිහට search කරන්න. search කරපු ගමන් අපිට මේ වගේ එක suggestion එකක් හම්බෙනවා. දැන් මේ තියෙන්නේ ඒ ආපු එක suggestion එක. දැන් ඔයගලන්ට එකපාර suggestion එකක් ආපු ගමන් මේක ඒ විදිහටම detect කරන්න එපා. ඒ වගේ දැන් අපි අර පින්තූර කීපයක්ම අරගෙන බලන්න ඒගොල්ලන්ගෙන් අපිට අඳුරා ගැනීම වෙන වෙනස් විදිහට එනවාද කියලා. දැන් අපිට suggest වෙන්නේ මෙහෙම දැන් අපිට ගොඩක් වෙලාවට suggest වෙන්නේ මෙන්න මේ සතාව. නමුත් එයාගේ morphology එක ඔයා තමයි හොඳටම පේන්නේ. ඔයාට පුළුවන් සත්තු ඒ කියන්නේ එයාව බලලා search කරලා මේ අපිට හම්බෙන්නේ හරිම match එකද කියලා හොයාගන්න එක. දැන් මට පේනවා මේ match එක නම් ටිකක් ගොඩක් ළඟයි වගේ. ඉතින් මේ වගේ අපිට පොඩ්ඩක් අපේ morphology එක හොඳට අපි ස්ටඩි කරලා ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ සතා කවුද කියලා අඳුරා ගන්න. ඉතින් මේ දැන් මේ වගේ suggestions ගොඩක් එනවා. අන්න ඒකයි මම කිව්වේ නිතර නිතර මේ පින්තූර කීපයක්ම ගන්න අරගෙන ගොඩක් වෙලාවට අපිට suggestion එකක් ගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ඉතින් අපිට මේකේ catalog එකට යන්න වෙනවා. ඉතින් ඒක ඉතින් ටිකක් විස්තර සහිත ක්‍රමවේදයක්. නමුත් ඒක තමයි වැදගත්ම කාරණාව. දැන් මේ කාරණාව මේ වගේ අපිට මේ වගේ ක්‍රමීන් ගැන හොයාගන්න අතිශය වැදගත්. අපිට ගොඩක් වෙලාවට අපිට පුළුවන් මේක ඔන්ලයින් අපි මේ Google Lens භාවිතා කරලා කරන්න. එහෙම නැත්නම් අපිට ඒක catalog එකක් පාවිච්චි කරලා කරන්න එන්න. ඉතින් අපි බලමු තව ඉස්සරහට මොන වගේ සත්තුන්ද මේකට ආකර්ෂණය වෙන්නේ කියලා. දැන් මේ ඉන්නේ අපි බග් ට්‍රැප් එකට ආකර්ෂණය වෙච්ච පුංචි කෘමි සතෙක්. දැන් මේ බාන මම යාව කොහොම හරි පරිස්සමෙන් අල්ලගෙන ඇවිල්ලා මේ වගේ සුදු පාට තිරයක් උඩ තිබ්බා. මම යාගේ ෆොටෝස් කීපයකුත් කැප්චර් කරගත්තා මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් ඇත්තටම මේක පාවිච්චි කරලා මෙයාගේ පොඩි ඩිෆිකේෂන් එකක් ගන්න. මම මේක වීඩියෝ එකේ කොටසක් විදිහට ඇත්තටම මේ ඉදිරිපත් කරන්න. දැන් මේ ඉන්නේ අපේ ලයිට් එකට ආපු තවත් සුවිශේෂ අමුත්තෙක්. මෙයා සලබ වර්ගයක්. ඔයගලන්ට පේනවා එයා නම් ටිකක් විශේෂයි. මම කොහොම හරි යාව අල්ලගෙන ආවා ඔයගලන්ට වීඩියෝ එකක් කැප්චර් කරන්න. මෙයා හරි විශාල සතෙක්කින්ද මෙයා ඉක්මනට ෆ්ලයි කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කෘමි මේ පරීක්ෂකයෝ කරන්නේ මේකට මොකක් හරි විදිහකට මේගොල්ලන්ව ඇත්තටම මේ මරණයටපත් කරනවා. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ පින්තූර ගන්න. නමුත් අපි ඒක එහෙම කරන්න අරකයි. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ පුළුවන් විදිහට ඉමේජ් එකක් ට්‍රැප් අරගෙන මේගොල්ලන්ව ඊට පස්සේ ඒගොල්ලන්ගේ පරිසරයට නිදහස් කරන්න. දැන් මට මගේ අතට හම්බුනේ හදිසියට කෝප්පයක්. මෙයා වැඩිපුර වෙලා හිටියේ නැහැ. කොහොම හරි මම එයාව අරගෙන ආවා. මම බලන්නම් එයාගේ ඉමේජ් එකක් ගන්න. ඔන්න අපේ වීඩියෝ එකේ අපි අවසාන කොටසට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා මම තෝරගත්තේ මගේ ජීවිතේම ගොඩාක් ආදරය කරන ස්ථානයක්. මේ ඇත්තටම මේ දැරණියගල ප්‍රදේශයේ පුංචි ගල් පාලමක්. ඉතින් මම පොඩි කාලේ මෙතන ඇවිල්ලා පැය ගණන් ගත කරලා තියෙනවා. ඉතින් අද මම විතරක් නෙමෙයි මගේ පොඩි එක්කෙනාවත් අද අරගෙන ආවා මේක පොඩ්ඩක් මේ පරිසරයේ රස විඳින්න දෙහැමි. බයි. බයි නෙමෙයි හලෝ කියන්න. කොහේම හලෝ කියන්නේ හලෝ. දැන් කොහොම හරි දැන් මම කියන්නම් මේ වීඩියෝ එක ඇත්තටම හැදන්න හේතුුනේ කාරණාව මොකද්ද කියලා. අපේ රටේ අවශ්‍යතාවයක් තමයි මේ මොහොතේ මේ පුරවැසියන් හැම කෙනාම අපිට මේ ගැන උනන්දුවක් දක්වන සෑම කෙනාම අපේ පරිසරයේ සිදුවන වෙනස්කම් විතරක් නෙමෙයි මේ විද්‍යාව ගැන ලොකු උනන්දුවක් ඇති කිරීම අතිශය වැදගත් කියලා හිතෙනවා. ඉතින් ඒක සඳහා තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේ සාමාන්‍ය අපි විද්‍යාව ඉගෙන ගන්නවට වඩා විවිධ ක්‍රියාකාරකම් තුළින් මේ ගැන හොඳ දැනුමක් ලබා ගැනීම.
ඉතින් ඒ සඳහා තියෙන හොඳම මේ අපිට හොඳ අඩිතාලමක් දාන්න හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා හිතුණා මේ කෘමීන් ගැන මේ අපි කරන විශ්ලේෂණය. දැන් මම අපි කොහොමද දැන් මෙන්න මේකයි කෙරෙන්න ඕනේ කාරණාව. දැන් ඕගොල්ලන්ටත් හැකියාවක් තියෙනවා නම් මේ පරීක්ෂණය මේ ක්‍රියාකාරකම ඕගොල්ලන්ගේ පරිසරයේ සිද්ධ කරලා. මේ අඳුරා ගන්න කෘමීන් හැකියාවක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒ කෘමියාගේ පින්තූර කීපයක් ඒ වගේම මේ කෘමියා ඒක කෘමියාව අඳුරා ගන්න හැකියාවක් ලැබුණා නම් යාගේ විස්තර ටිකක් ඒ වගේම ලංකාවේ මේ කෘමියා හඳුනාගත්තු ප්‍රදේශය සහ මොන වෙලාවද ඒ වගේම ඒ කෘමියා හැසිරෙන පරිසරයන් ගැන පුංචි විස්තර ටිකක් දාන්න. ඒ එකතු කරලා පුංචි ડોකියුමන්ට් එකකට හදලා ඒ ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන් නම් මේ වීඩියෝ එකේ පල්ලෙහා තියෙන පුංචි ලින්ක් එකකට අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ ඒ අප්ලෝඩ් කරන ගෲප් අතරින් සම්බන්ධ වෙලා පුංචි කමියුනිටි එකක් මේ විද්‍යාත්මක පරීක්ෂණ කිරීම සඳහා එක හදාගන්න. දැන් මේක මේ කෘමීන් ගැන විතරක් නෙමෙයි මේ විද්‍යාත්මක පරීක්ෂණ ඒ කියන්නේ මේ කෘමීන්ගේ මේ ගවේෂණයේ ඉඳ රොකට් එකක් ඇවිම දක්වා ඒ තියෙන සියලුම විද්‍යාත්මක ක්‍රියාකාරකම් ප්‍රායෝගික කිරීමට උදව්වක් වෙන ආකාරයේ විද්‍යාත්මක පුංචි මේ සමාගමක් සමාගමක් කියන්නේ හැබැයි මතක තියාගන්න කාරණේ මේක කිසිම මේ මුදල් අපේක්ෂාවෙන් සිදු කරන කාරණාවක් නෙමෙයි මේ ඇත්තටම මේ රටේ ප්‍රගමණය සඳහා විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික වශයෙන් තිබීම අතිශය වැදගත් කියලා හිතීම නිසා මේ එකතු කරගත්ත පුංචිම එකමුතුවක් එච්චරයි හරි මේක වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ ඉතින් මේ එකමුතුව හදාගන්න අපිට හිතනවා ඒක අතිශය වැදගත් වෙයි කියලා රටක් විදිහට අපිට ඉස්සරහට යන්න. ඉතින් මම ඒ ලින්ක් එක පල්ලෙහා දාන්නම්. ඒක ලින්ක් එකේ දැන් මේ වීඩියෝ එක මේ මම කරපු ක්‍රියාකාරකමින් ඒ හොයාගත්තු ඒ කෘමීන් කීප දෙනෙකුත් මම ඒකට සම්බන්ධ කරලා තියන්න. ඒතර ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද ඒක කෙරෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම මේ වගේ ලස්සන ක්‍රියාකාරකම් මේ පරිසරයේ ඇසුරින් පුරවැසි විද්‍යා ව්‍යාපෘති විදියට කිරීමට උනන්දු කරලා ඒ විදියට ගොඩාක් දැනුම එකතු කරගන්න සහ මේ අපේ සමාජයේ අපේ හැඟවිලා තියෙන මේ විද්‍යාත්මක කරුණු මතු කරගන්න අපි උත්සාහයක් දරන්න මේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට යම්කිසි ආකාරයකට වැදගත් වෙන්න ඇති කියලා විශේෂ මේ පරිසරයේ හැඟවිච්ච දෙයක් මතුකරන්න අපි කරපු පුංචි ගවේෂණයක් නිසා. ඉතින් මම දැන් කෙසේ වුණත් ඔයගොල්ලෝ මේ එකමුතු එක්ක සම්බන්ධ වුණා නැතත් මම ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එකත් එක්ක අද එකතු වුණාට. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලන්න එකතු වුණාට.